උණුසුම් පුවත් ලදසනින් ගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. විවිධ ශේෂ්ත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානය, පොලන්තය සහ රුමේනියාව වැනි රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචනය සඳහා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. පවතින ආර්ථික පසුබිම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ශ්‍රමිකයන් බිහි කිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථා උදා කරගත හැකි බවද පෙන්වා දී ඇත. හෙද සේවය සඳහා යුරෝපයේ ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතී. ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ශ්‍රේෂ්ඨයන්හි රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පෙන්වා දී ඇත. ඒ සඳහා ජපන් භාෂා දැනුමද අනිවාර්ය වේ. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගන්මින් ජපන් භාෂා දැනුම ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැන්විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.